ආයුබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3යි වැඩිම මුදල ආරක්ෂාවට අධ්‍යාපනයට බිලියන 127.6ක් මේ වසරට වඩා බිලියන 1.1ක වැඩිවීමක් සෞඛ්‍යට බිලියන 6ක් අඩුයි 2020 අයවැය නොවැම්බර් 12 හිඟ විදුලි බිල් ගෙවන්න වසරක සහන කාලයක් මෙරට කොවිඩ් එන්නත් කරණය සම්පූර්ණ කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1 කෝටි 20 ලක්ෂය පනී වයස 15-19 අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබන සඳුදා සිට වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත දුම්රිය ගමනාගමනය යලි 15 වනදා නිවෙස්ගත ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් පොහොර මාෆියාවකුත් එයිද තෙරු නඩේෂන්ට හෙට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පෙනී සිටින ලෙසට නියෝග ගුරු සංගම් වලට එරෙහිව සිංහල ඒකාබද්ධ එකමුතුවෙන් නීතිපතිට පැමිණිල්ලක් කිරිපිටි නිදහස් කරන්න මොදල් දී ඇති බව මහ බැංකුව අධිපති කබ්‍රාල් කියයි වාහන කහ සහ සෙරමික් වලට තවදුරටත් තහනම දිගටම ක්‍රියාත්මක බව මහ බැංකුව අධිපති පවසයි අවදානම අරගෙන මොදල් අච්චු ගන්න බව කබ්‍රාල් කියයි සම්පත් විකිණීම ගැන මහා සංගරත්නය ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කිරීම දිගටම කොවිඩ් එන්නත්වල මිල චීනය සහ ලංකාව රහසක් ලෙස තබාගෙන ඇත්තේ මන්දැයි ඕමල්පේ සෝබිත හිමියන් ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක් වනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඉන් බිලියන 1776කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්. මේ වසරට සාපේක්ෂව රජයේ වියදම් රුපියල් බිලියන 33කින් ලබන වසරේදී අඩුවන බවයි ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. ලබන වසර සඳහා වැඩිම මුදලක් ආරක්ෂාව වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ආරක්ෂක පිරිවැය සඳහා රුපියල් බිලියන 18ක් අධ්‍යාපනයේ සඳහාද වෙන් කළ මුදල් ප්‍රමාණය වැඩි කර තිබෙනවා. සෞඛ්‍යයට මෙම වසරට සාපේක්ෂව බිලියන 6ක අඩුවීමක් පොදු සේවාවන් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 12.6ක්. ඊට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලය අමාත්‍ය මණ්ඩල කාර්යාල සහ තවත් කාර්යාල රාශියක් ඇතුළත්. ලබන වසර සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78ක් වනවා. පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 6.6කින් අඩු කර තිබෙනවා. ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂාවටයි. එය බිලියන 373ක්. පසුගිය වසර හා සැසඳීමේදී රුපියල් බිලියන 18කින් ආරක්ෂක පිරිවැය වැඩි වී තිබෙනවා. ආරක්ෂාවට පසුව වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටයි. එය රුපියල් බිලියන 286.7ක්. මහා මාර්ග අමාත්‍යංශයටද රුපියල් බිලියන 250.1ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය සඳහා බිලියන 127.6ක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 1ක වැඩිවීමක්. සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 153.5ක් වන අතර මෙම වසරට සාපේක්ෂව බිලියන 6ක අඩුවීමක් දක්නට මුදල් අමාත්‍යංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 185.9ක් මේ වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 28ක වැඩිවීමක් අයවැය දෙවන වර කියවීම හේවත් අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නොවැම්බර් 12 වනදා පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි පැන්ඩෝරා පේපර්සේ නම් සඳහන් තිරු නඩේෂන් සහ ඔහුගේ බිරිඳවන නිරූපමා රාජපක්ෂ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා අද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. නිරූපමා රාජපක්ෂ ඇමති දුරේ දැරූ කාලයේ වත්කම් බැරකම් ප්‍රකාශවල විස්තර දෙන්නේ ඉල්ලා ලිපියක්ද අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බහර දී තිබෙනවා. පැෆරල් සංවිධානයේද අද මේ පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ අතර නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාවන තිරු නඩේෂන් මහතාව හෙට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවා තිබෙනවා.
අදවන විට මෙරට මහත් ආන්දෝලනයකට පැන්ඩෝරා පේපර්ස් පත්ව තිබෙනවා. එම හෙළිදරව්වට අනුව පැන්ඩෝරා පේපර්ස් හි දැනට නම් සඳහන් වෙත්තේ නිරුපම රාජපක්ෂ මහත්මියගේ සහ ඇගේ සැමියාවන තිරු නඩේෂන් මහතාගේ. පැන්ඩෝරා පේපර්ස් හි ගවේෂණාත්මක මාධ්‍යවේදීන් මෙම හෙළිදරව්ව හඳුන්වා ඇත්තේ පාලක පවුල නැගියන විට ලංකාවේ බලයවල සුඛෝපභෝගී නිවාස කලාකෘති ගොඩගසාගත්තා යනුවෙනි. මෙම හෙළිදරව්වට අනුව නිරූපම රාජපක්ෂ මහත්මියගේ සැමියාගේ සම්මත ධනය ඩොලර් මිලියන 160කට වැඩි. 1990 දී බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ ව්‍යාපාරිකයෙකු වන තිරු නඩේෂන් මහතා මෙරට Hindu පුණ්‍ය ආයතනයක් සහ පූජනීය ස්ථාන කිහිපයක බාරකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු සතු ආයතනවල ප්‍රධාන ව්‍යාපාර ලෙස සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුල කෙරෙන ආයෝජන සම්බන්ධ උපදෙස් ලබා දීමයි. 1994 දී පාර්ලිමේන්තුවට තේරීපත් වූ නිරූපම රාජපක්ෂ මහත්මිය නියෝජ්‍යමති දුහරයක්ද දරුවා. 2015 දී පරාජ්‍යත් සමග ඇයට නියෝජ්‍යමාත්‍ය දුහරය අහිමි වුණා. යහපාලන රජයේ පත් වූ පසු සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම පිළිබඳව මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කරා. ඊට සම්බන්ධ තිරු නඩේෂන් මහතා අත්අඩංගුවට ගත්තා. මෙවන් පසුබිමකට උරුමකම් කියන මෙම දෙදෙනාගේ නම් දැන් පැන්ඩෝරා පේපර්ස් හි සඳහන් වනවා. මේ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන්නයි ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් අදාළ සෝදූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අල්ලස් කොමිෂමට අද පත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාට අවශ්‍ය කෙනෙක් තමයි මේකේ කොමසාරිස්වරයා හැටියට පත් කරලා තිබෙන්නේ. මේ පරීක්ෂණ සාධාරණ වෙයිද? කියන්නේ ජනාධිපතිතුමා පත් කරපු කොමිෂමේ තමයි ජනාධිපතිතුමා කියනවා යාගේ ඥාති සහෝදරීව පරීක්ෂා කරන්න කියලා යා ඉල්ලීමක් කරනවා. පික්පොට් කාර්යයක් පික්පොට් ගැහුවට පස්සේ ඌ දුවනවා මෙන්න හොරෙක් හොරාවල්ලන්න කියලා. රාජපක්ෂල හොරකම් කරපු සල්ලි තියෙන්නේ තිරු නඩේෂන් ළඟ. ඇත්තටම මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුයි. මේ අල්ලස් කොමිෂමෙන් තිබ්බ නඩු යම් තාක්ෂණික දෝෂයක් කියලා නිදොස් කොට නිදහස් කරනවා. නම රාජපක්ෂ මහත්තයා කාලේ ගැන දන්නවා නම් මුදල් දාලා තියෙන කාගේ සල්ලිද කියලාත් එතුමා දන්නවා ඇති. ඒකත් කිව්වනම් ඉතමත් වටිනවා. මේ අතර පෙෆරල් සංවිධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව අදහස් පළ කළා. ලෝක අවධානයක් දිනාගෙන තියෙනවා මුළු රටේම පාර්ලිමේන්තුවේ අවධානය දිනාගත්ත ප්‍රශ්නයක්. ඒකේ විත්තිකාරියක් බවට නිරුපමා රාජපක්ෂ මහත්මිය පත් වෙලා තියෙනවා. දැන් දේශපාලන ප්‍රභූත්වය එකට බැඳිච්ච කාරණයක් බවට අල්ලස සහ දූෂණය බද්ධ වෙලා තියෙනවා. අද දේශපාලන ප්‍රභුත්වය සම්පූර්ණම මුදල මත පදනම් වෙලා තිබෙනවා. එතකොට ඒ අතර එක සිද්ධියක් තමයි මේ ඊයේ පෙරේදා මේ පාර්ලිමේන්තුවේ සහ මේ රටේ අවධානයට ලක් වෙච්ච මේ කාරණය. සමගී ජනබලවේගයේම තරුණ කණ්ඩායමක් අද මැතිවරණ කොමසාරිස් හමු වී නිරූපම රාජපක්ෂ මහත්මියගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ තොරතුරු ඉල්ලා සිටියා. ආණ්ඩුවේ දේශපාලඥයෝ කියනෝ මේක මේ අවුරුදු ගානකට වෙච්ච දෙයක් කියලා, අපේ කාලේ වෙච්ච දෙයක් කියලා. නමුත් අපි අද ආවේ එතුමියගේ 1994 තමයි එතුමිය පාර්ලිමේන්තුවට ආවේ. 1994 ඉඳන් 2015 වෙනකන් එතුමියගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒක බාර දීලා ඒකන තමයි අපි ආවේ. මෙතුමිය පත්ුනේ රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ආණ්ඩු කාලේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුමගේ ආණ්ඩු කාලේ. ඒව අදාළ නැහැ. අද වෙනකන් එතුමිගේ වත්කම් ඉදිරිපත් කරන්න අපි ඉල්ලා සිටින්නේ ඒකයි. එතුමිගේ වත්කම් ඉදිරිපත් කරන්න. මෙම සිද්ධිය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කළා. හෙට දිනය තුල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පෙනී සිටින ලෙස තිරු නඩේෂන් මහතාට දන්වා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මුදල් අච්චු ගැසීම පිළිබඳ අවධානමක් තිබුණත් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන බවයි මහ බැංකු අධිපති අජිත් නිවන් කම්බ්‍රාල් මහතා පවසන්නේ. ඉදිරියේදී ලෝකයෙන් වාණිජ ණය ලබා ගැනීම නතර කරන බවද ඔහු පවසනවා. කිරිපිටි මුදා හැරීම සඳහා මුදල් ලබා දී ඇති පවසන මහ බැංකු අධිපතිවරයා ඉන්ධන සඳහා මුදල් නිරන්තරයෙන් නිකුත් කරන බවයි පවසන්නේ. ඔහු මේ සියලු කරුණු ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධාන කළ සංකච්ඡාවකට එක් වෙමින්. සමහරක් අංශවලදී යම් ගෙවීම් ප්‍රමාද වීම වෙලා තිබුණා. ඒත් එක්කම සමහරක් බඩු ලංකාවට ආවට පස්සේ ඒවා ගොඩ ගැහිලා තිබුණා වරායේ. ඒවා සියලු ඒවට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඒවා නිදහස් කරලා ඒ අවශ්‍ය වෙන විදිහට කටයුතු කරන්නට අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. අද අපිට තිබුණා මේ තොරතුරක් තව ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අගයකට කිරිපිටි සඳහා බැලුම් තියෙනවායි කියලා. ඒවටත් අපි මේ මුදල් මේ නිදහස් කරලා තියෙනවා. කිරිපිටි ගෙන ආපු සියලුම කන්ටේනර් සඳහා අවශ්‍ය වෙන මුදල මහ බැංකුවෙන් නිදහස් කරපු බවට මට ඔබතුමාට සාහිත්‍යිකයක් දෙන්නට පුළුවන්. අපිට අවශ්‍ය වෙන ඉන්ධන ගැනීමට අපි සියලුම
මුදල් ඒ පිළිබඳව යොමු කරලා තියෙනවා කිසිම අඩුපාඩුවක් නැතුව ඒකට අපි කරන්න පුළුවන් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවට අනායනය කිරීමට අවශ්‍ය වෙන සියලුම ඉන්ධන සඳහා මහා බැංකුවෙන් ඒ අඩුපාඩුවක් ඕනෑම අවස්ථාවක තියෙනවා නම් ඒ අඩුපාඩුව පියවන්නටත් අපි දැනටමත් කටයුතු කරගෙන ගිහිලා තියෙනවා රටවල් වලට ගිහිල්ලා වැඩ කරනවා 20 ලක්ෂයක් පමණ. ඉතින් මේ සියලු දෙනාටම ගිණුම් ඇති. ඒගොල්ලෝ මුදල් උපයෝගී කරගන්නවා ඇති. ඒ කිරීම තුලින් වැරද්දක් සිදු වෙන්නේ නැහැ. ඒනට යම් කිසි මුදලක් එකතු කරලා තිබෙන්නේ නීති විරෝධී ක්‍රමවේදයකට නම් එතකොට මුළු ජාත්‍යන්තරයෙන්ම ඒ පිළිබඳව යම් නීති රීති තියෙනවා. ඒව තුලින් ඒ ප්‍රශ්නයට අපිට ඒ අයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. මම හිතන්නේ නමක් තිබිච්ච ගමන්ම අපිට නිගමනයටපත් වෙන්න බෑ. අපි දැක්කා මීට පෙරත් පැනමා පේපර්ස් කියලා තිබුණා. දැන් පැන්ඩෝරා පේපර්ස් තියෙනවා. තව තවත් පේපර්ස් එක එක කාලවලට එන්න බැරිත් නැහැ. පැන්ඩෝරා පේපර්ස් පිළිබඳව අධිකාර ජනාධිපතිතුමාත් නියෝගයක් කරලා තිබෙනවා බ්‍රයිබරි කමිෂන් එකට ඒ පිළිබඳව සොයා බලන්නේ කියලා. ඉතින් ඒ වගේ ඒ නීතිමය රාමුව තුලින් කටයුතු කිරීම මම හිතන්නේ හැමෝටම හොඳයි. දේශපාලන වේදිකාවේ නැගෙන තර්කයක් තමයි මේ සල්ලි අච්චු ගගහ ජීවත් වෙනවා අපේ ආර්ථිකය එහෙමයි කියලා. ඒකට ආණ්ඩුවක් ඕනද වගේ දේවල් විතරම කියනවා. රටේ ආර්ථිකමය වශයෙන් යම් පීඩනයකට ලක් වෙලා ආර්ථිකයේ යම් සංකෝචනයක් සිදු වෙන අවස්ථාවක එතකොට මුදල් වැඩිපුර අච්චු ගැසීම සිදු වුණොත් ඒකෙන් වෙන විපාක සම්පූර්ණයෙන්ම වෙනස් සාමාන්‍ය වේලාවක කිරුවට වඩා. අත වශයෙන්ම මුදල් වැඩිපුර ට්‍රෙෂරි බිල්ස් හැටියට නිකුත් කළත් අපේ රටේ උද්දමන එහෙම වැඩිවීමක් සිදුලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුවෙන් කියලා තියෙන ඒ කතාව අපිට විශ්වාස කරන්න සිදු වෙනවා. මොකද එහෙම උද්දමනයක් සිදු වෙලත් නැහැ. අනිත් එක ඒ తත්වය වැඩි වුණත් තවම ඒ ප්‍රශ්නයක් මතුවෙලා නැත්තේ ආර්ථිකයේ යම් කිසි සංකෝචන තියෙන නිසා. ඒ අවධානම තියෙන්න පුළුවන්. ශෛල්‍ය කර්මය කරන දොස්තර මහත්මයා පපුව කපනකොට අතක තියාගත යුතු දේ තමයි නැවත මහන්නත් ඕනේ කියන එක. ඉතින් මහන වෙලාවකුත් එයි. පපුව මහන වෙලාවේදී තමයි මුදල් අච්චු ගැසීම නැවත වරක් අඩු කර ගැනීමේ ඒ ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදයත් හරි වෙලාවට කරන්නට අවශ්‍යයි. මහා බැංකුව හැටියට අපි ඒක කරන්න සූදානම්. ඒ අවශ්‍ය වෙලාවට උද්දම්මණය වැඩි නොවන විදිහට ඒක කිරීමට මෙවලම් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම ලබන 12 වනදා යලි කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. මෙහිදී නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට ප්‍රකාශ කළේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පත්වීම ජනාධිපතිවරයා සිදු කළ බැවින් එය අභියෝගයට ලක් කළ නොහැකි බවයි. महाबेंकु अधिपतिवरयागे पत्वीम अभियोगेट लक्करमीन हिटपु आंडुकार कीर्ति तेन्नकोन महता मेम पेत्सम गोनु करतेबुना सोबित राजकरुना सह धम्मिक गनेपोलयन विनिसुर्वरुन इदिरिये पेत्सम सालकाबलनु लेबुए नीतिपतिवरया वेनुवेन पेनिसेटी अतिरेक सोलिसिटर जनरल नेरिन पुल्ले महता पेन्वादुन्ने पेत्सम तुल असत्य सह नोमगयवन सुलु बोहो तोरतुरु एतुलत बवाय वग उत्तरकार कब्राल महतागे पत्वीम जनाधिपतिवरया सिदु कर एति बेविन अभियोगेट लक्कल नोहेकि बवद ओहु पेन्वादुन्ना अजित निवाड कब्राल महता विनुवेन पेनी सिटी जनाधिपति नीतिज्ञ रोमेश द सिल्वा महता पेवसुए विभागेट नोगेन पेत्सम निष्प्रभ करण लेसाई पेत्सम कार पार्श्वे विनुवेन पेनी सिटी जनाधिपति नीतिज्ञ मैत्री गुणरत्न महताय ओहु पेवसुए मीट पेर ओहु महाबैंकु अधिपतिवरयाव सिटियदी राज्येट रुपया बिलियन 10.7ක පාඩුවක් සිදු කර ඇති බවයි සියලු කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ලබන 12 වනදා යලි කැඳවීමට නියෝග කළා එදිනට පෙර අධිකරණයට ලිඛිත දේශන ලබා දිය යුතු බවද නීතිඥවරුන්ට නියෝග කළා නව සාමාන්‍යකරණයේ යටතේ අලුත් ජවයකින් රට ගොඩනැගීමට එක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ අද වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් හා සම්බන්ධ වෙමිනුයි. මෙහිදී සිරු දිනාගේ උපරිම කැපවීම මත කොවිඩ් වසංගතය ජය ගැනීමට අපට හැකි වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එන්නත් කරන්නේ සමග නව සාමාන්‍යකරණයට අප කඩනමින් යා යුතුයි. එහිලා ඉලක්ක ජය ගැනීම සඳහා සිරු දිනා පක්ෂපාත ජාති ભેද අතහැර රටක් ලෙස ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. කෘෂිකර්මාන්තයේ මූලික කරගත් 70%ක් පමණ වන ග්‍රාමීය ජනතාවකගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම අප සිරු දිනාගේ යුතුයකමක් හා වගකීමක් බවද ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන් අමතා ප්‍රකාශ කළා. අදට ඇති සමහර චක්‍රලේඛ හා අනපනත් සමහර ඉලක්ක ජයගැනීමට බාධාවක් බව දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. එහිලා දැනට පවතින තත්ත්වය දීර්ඝ ලෙස සමාලෝචනය කර අලුත් ආරම්භයක් ලබා ගැනීමට තමා සූදානම් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. අපගේ අවුරුදු දෙක විපස්සකට දාලා අලුත් විදියට මේක ආරම්භ කිරීම තමයි මගේ බලාපොරොත්තුව.
මෙරට කොවිඩ් දෙන්නත් කරණය සම්පූර්ණ කළ සංඛ්‍යාව 1 කෝටි 20 ලක්ෂ ඉක්මවා තිබෙනවා. අවුරුදු 15 19 අතර දරුවන්ට කොවිඩ් දෙන්නත් ලබා දීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් දෙන්නක් ලබා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. मेरठ कोविड मर्दन एण्णत्करणय संपूर्ण कल पुत्कलिंगे संख्याव मिलियन दोलह इग्मवा तिबेनवा वसंगत रोग विद्या अंशय पवसुवे पुत्कलिन एक कोटि विसि लक्ष हतलिस तुंदहस तुंसे हट अट दिनकुट कोविड मर्दन एण्णत लबा दी एति बवाय कोविड डेल्टा प्रभेदेन आरक्षा वीम सदहा कोविड मर्दन एण्णत देकम लबागत पुत्कलेकुगे प्रतिशक्तीकरणय एण्णतक लबा नोगत पुत्कलेकुट वडा इहल बव श्री जयवर्धनपुर विश्वविद्यालय वैद्य आचार्य चंदिम जीवंदर महता यलित प्रकाश आचार्य चंदिम जीवंदर महता प्रकाश करते මෙතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නතක් ලබා දීමට මෙවන විට ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි මූලික නිර්දේශය ලැබුණා. නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් ලිඛිත මාර්ගෝපදේශ නිකුත් කරන්න ඕන චක්‍රලේඛ නිකුත් කරන්න ඕන ඒක තීරණය කිරීමේදී විශාල ජනකතාවක් ගැනයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා මේ එන්නත් තොග ලැබෙන පරිදි ඒ වඩාත්ම අවදානම් කණ්ඩායම් වලින් ආරම්භ කරලා ක්‍රමානුකූලව අනෙක් අය වෙත මේක යෑම වැදගත් වෙනවා. අන්න ඒ නිසාම ඒ සඳහා නිසි මාර්ගෝපදේශ ලිඛිතව ඉදිරිපත් කරන තෙක් අපි ඉවසිල්ලෙන් ඉන්න ඕන. මේ මොහොතේ අපිට ඒ එවැනි තීරණයක් ගත්ත බව අපිට සනාථ කරන්න පුළුවන්. තුන්වන මාත්‍රාවක් ලබා දෙනවා එකකින් අදහස් කරන්නේ නැහැ අද පළවෙනි මාත්‍රාව අරන් හෙට දෙවන මාත්‍රාව දීලා අනිද්දා තුන්වෙනි මාත්‍රාව දෙනවා කියන එක නෙවෙයි. ඒ ඒ කාල සීමාවන් වලට අදාළව ඒ එන්නතට සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින්ට තමයි එන්නත ලබා දෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ නිකුත් කරන තෙක් ඉවසා प्रादेशीय सौख्य वैद्य निर्धारी कार्यालय आश्रित එන්නත් කරන මධ්‍යස්ථාන වල ෆයිසර් පළමු එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඊයේ දහසකට අඩුව කොවිඩ් ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 776 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 522,778ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 478,326 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනී වීම හේතුවෙන් පුත් කලින් 31,267 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර कोविड रोगी निवेस्कत प्रतिकार क्रमवेदे अटते तवदुरट सक्रिय तत्व पसुन रोगी संख्या पंदा हायसिय विसी अटक दक्वा अडवी अति बव पौल सौख्य सेवा विशेषज्ञ वैद्य मलकांति गलहेन महात्म्य पवसन पा अद मेवेन अपित सक्रिय रेंदिलाइन रोगी संख्या पंदा हायसिय विसी अटा ये अत्तट में पहुगे मास बेलुहाम सहन अडवी मा क्वशिंग पेन्नु करनवा अपित लियापादिंचुन अनु एकदा सत्सिय हतलिस पहें අපි ඔවුන් සුව කරලා නැවත ඔවුන්ගේ සුපුරුදු ජීවිතයට මුදා හැරලා තියෙනවා 84,344 මේ රෝගීන් අතර වැඩිහිටියන් වගේම ගර්භණී මාතාවන් සහ දරුවන් ඉන්නවා අවුරුදු 2ක් 5ක් අතර දරුවන් 10,245කට අපි මේ වෙනකොට ප්‍රතිකාර සලසලා තියෙනවා ඒ වගේම ගර්භණී මාතාවන් 724ට වඩා ඔවුන්ගේ කලලේ වයස අඩු අයට 329 දෙනෙක් අපිත් එක්ක රැඳිලා ප්‍රතිකාර අරගෙන තියෙනවා මේ අවස්ථාව වෙන විට ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,185ක් ලෙසයි. මෙතර සියලුම දුම්රිය යලි දහවණයට එක් කිරීම එළඹෙන 15 වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. ඇත්තෙන්ම ඔක්තෝබර් පළවෙනිදාන විට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් සිටියා දුම්රිය ධාවනය කරන්න. දුම්රිය ගමන් වර්ග 108ක් පමණ. නමුත් අපට උපදෙස් ලැබුණා සති දෙකකට
දුම්රිය දාවනේ කල් තබනවා කියලා කොරෝනා රෝග සම්බන්ධව සෞඛ්‍ය අංශ ලැබුණු උපදෙස් මත ඒ අනුව අපි 15 වන දින නැවත දුම්රිය ගමන ආරම්භ කිරීමට සූදානම් සිටිනවා ඒ සඳහා අපි ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් බලාපොරොත්තු වෙනවා කොවිඩ් හේතුවෙන් වසාදාමා තිබුණු උඩබලව ඇත්තතුරු සෙවන දෙස් විදෙස් සංචාරකයන් සඳහා අද යලි විවෘත කර තිබෙනවා कोविड-19 ආසාදිතින් හට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලබන තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය ප්‍රසාද් ගුණසිංහ සහ යාපනය තිලිප්පලේ මූලික රෝහලේ වෛද්‍ය රජීව් නිර්මල සිංහ වෙත නිල වශයෙන් බහර දීම ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කර තිබෙනවා චීනය සහ ශ්‍රී ලංකාව අතර කොවිඩ් එන්නත් ලබා ගැනීමේ මිල රහසක් ලෙස තබාගෙන සිටින්නේ ඇයිදයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් රජයෙන් ප්‍රශ්න කරනවා. ලාභයට ලෝක වෙළඳපළේ එන්නත ගන්නේ නැතිව වැඩි මුදල් ගෙවලා එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශ්‍රී ලංකාවේ මේ එන්නත් ලබා ගැනීම පිළිබඳ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ. දෙපාර්ශවයේම එකඟ වෙනවා මිල प्रसिद्ध करनीद भाव समाहार पौज्जलिक समागम इद्रिपत्त श्रीलंका निपदवाण आंडी अवसर देने नह इतम अड्डू मुदलकट रैपिड एंटीजन कट्टल मेह अति विशाल मुदलकट विकुणन भवट चोदना पीसीआर परीक्षण संबंधे कटुनायक सिधुन महा सापराधी गसा कैम पौज्जलिक होटल अहिंसक मगीन दिन बलहकार मुदल अयकनी मे दामरिक क्रिया सिधुना आंड आरंभकला कटुनायक गुअंतुपल आश्रित पीसीआर मध्यस्थाने पैकट सामान्यं पंसीयपमन परीक्षण करान पुलवनी वेडपटंग अरगिन क्रियात्मक दवस देखाय माध्य तीन एक वसादेम आत्मार्थकामी पौज्जलिक व्यापारिक अंत अवस्था अवसर तल दीन අවංකත්වය පෙරදරිව නෙවෙයි මේ වැඩපිළිවෙල යන්නේ අපේ පැත්තෙන් කියන්න තියෙන්නේ බුදුහාමුදුරන්ගේ අවවාදෙමයි තථාගතයන් වහන්සේ කරන්නේ තමන්ගේ යුතුකම හොඳ නරක පෙන්වා දෙන එක ඔබ ක්‍රියාත්මක විය යුතුයි ප්‍රඥාවන්තයින්ටයි මේ කරුණ අවබෝධ විය යුත්තේ කොවිඩ් පරීක්ෂණ වේගවත් කිරීම සඳහා ඇමරිකාව තවත් ඩොලර් බිලියනයක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ලොස් ඇන්ජලිස් නුවර ජනතාවට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි. කැනඩාව දුම්රිය සහ ගුවන් මගින්ගේ වයස අවුරුදු 12ට වැඩි අයට එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇතැයි වාර්තා වෙනවා. බ්‍රිතාන්‍යයේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2%කින් අඩු වී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය अमेरिकाव कोविड परीक्षण कट्टल सुलभ क्रीम सह परीक्षण वेगवत् क्रीमट सलसुम करतिबेनवा ए सदा डॉलर बिलियन आयोजने क्रीमट अपेक्षिताय पसुगे सेप्तेंबर मासेदी डॉलर बिलियन देकक वेन क्रीमट जो बाइडन रजे पियवर गत्ता मीटामतरवाय मेम डॉलर बिलियन वेन करात्ते परीक्षण वेगवत् क्रीम सह परीक्षण कट्टल सुलभ क्रीम मेहि मूलिकार मुनाय मसकट अवम वशेन कोविड परीक्षण मिलियन 200ක් क्रीमट बलापुरत्तु वन बव अमेरिकानु सौख्य बलधारीन पवसनवा සෑම ෆාමසියකින්ම නොමිලේ කොවිඩ් පරීක්ෂණ සිදු කර ගැනීමේ පහසුකම් දෙගුණ කරන බවයි එරට බලධාරීන් පවසා ඇත්තේ. ලොස් ඇන්ජලිස් නුවර සෑම ප්‍රසිද්ධ ස්ථානයකටම කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කර තිබෙනවා. එන්නත් කාඩ්පත නැති අයට ව්‍යාපාරයක පිටත සිට ගනුදෙනු කිරීමට අවස්ථාව දෙන බවයි ලොස් ඇන්ජලිස් බලධාරීන් පවසන්නේ. කැනඩාව එරට ගුවන් යාන සහ දුම්රියවල ගමන් කරන වයස අවුරුදු 12ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් අනිවාර්ය කර තිබෙනවා. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ මෙම නියෝගය පනවමින් පවසා ඇත්තේ මෙම තීරණය සමස්ත ජනතාවගේම ආරක්ෂාවට වැදගත් බවයි. මේ අනුව කැනඩාවේ සෑම දුම්රියකම සහ ගුවන් යානයකම ගමන් කළ හැක්කේ එන්නත් දෙකම ගත් අයට පමණයි. එන්නත් ලබාගෙන නැති අය අනිවාර්යයෙන්ම කොවිඩ් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වෙනවා. ඉන් අනතුරුවයි දුම්රිය හෝ ගුවන් යානයක ගමන් කළ හැක්කේ බ්‍රිතාන්‍යයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ගෙවුණු දෙසතිය තුල 2%කින් අඩු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට මිලියන 5ක් කොවිඩ් වෛරසයට එරෙහි පළමුවෙන් නැත ලබාගෙන තිබෙනවා. මිලියන 45ක් දෙවනෙන් නැත ලබාගෙන ඇතැයි සෞඛ්‍යංශ වාර්තා කරනවා. කලබල වුණාම කොරස් කටේවත් අත දාගන්න බැහැ කියලා අපේ රටේ කියමනක් තියෙනවා.
කලබලයට රටම කාබනික පොහොර වගාවට යොමු කරන්න ගිහින් අද අපට වෙලා තියෙන්නේ ඒකයි. දැන් කාබනික පොහොර පිට රටින් ගේන්න වෙලා. ගෙනාපු පොහොරවල සිටි අහිතකර සුද්‍ර ජීවීන් නිසා නැව් පිටින් හරවල යවන්නත් උනා. දැන් කාබනික දියර පොහොර ගුවනින් ගේන්න යනවා. මේ පොහොර හිඟය තවත් මාෆියාවක්ද? සහල් හිඟමුණා හංගලා තිබුණා ඇල්ලුවා මිල වැඩි කළා සීනිත් එහෙමයි කිරිපිටි මිලත් වැඩි කරන්න දෙනකන්ම වෙළඳපළට එන්නේ නැහැ සහල් හිඟයෙන් ජනතාව බේරගත්තේ ආණ්ඩුව නෙවෙයි ආණ්ඩුවට මිල පාලනය කරගන්නවත් බැරි වුණා මෝල් හිමියෝ හංගලා තිබුණු හාල් එළියට දාලා මිල වැඩි කරලා ප්‍රශ්නේ බේරුවා අපේ රටේ ජීවනාලිය කෘෂිකර්මාන්තේ මෙතෙක් කල් කෘෂිකර්මාන්තේ නිරත වූ සීට 95ක් ගොවින් භාවිත කළේ රසායනික පොහොර සහ පලි බෝධනාශක මේ රසායනික පොහොර සහ පලි නාශක ගෙන්වන මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 7-8ක් තියෙනවා මෙතෙක්කල් මේ සමාගම් තමන් කැමති විදිහට තම තමන්ගේ නිෂ්පාදන ලක්ෂ ගණන් වියදම් කරලා ප්‍රොමෝෂන් කළා ඒව ගොවීන්ට වික්කා රජයේ ගහෙන් ගෙඩියෙන් අස්සේ රසායනික පොහොර තහනම් කළා ඒ වෙනුවට කාබනික පොහොර වගාව කළ යුතුයි කියලා නියෝග කළා හැබැයි කන්නේකටවත් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර හැදෙනවද හදන්න පුළුවන්ද කියලා හොයන්නේවත් නැතිවයි මේ තීරණ ගත්තේ ඒ නිසා කාබනික පොහොරත් චීනෙන් ගේන්න ඒ ගෙනාපු කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා කියලා ආපසු යවන්නත් සිද්ධ වුණා. දැන් හදිසි අවශ්‍යතාවයකට කාබනික දියර පොහොර ඉන්දියාවෙන් ගුවනින් ගේන්න යනවා. ඒවය අහිතකර ක්ෂුද්‍ර ජීවීන් නැහැ කියලායි කියන්නේ. අවශ්‍ය නම් මේ ආනයනික දියර කාබනික පොහොර තුල අපේ රටේ පරිසර පද්ධතියම විනාශ කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් ජීව අවිලසේ වන්නත් පුළුවන් කියලා මතක තියාගත යුතුයි. මේ සියල්ල අතරවාරේ රසායනික පොහොර සහ පලිබෝධක නාශක ගෙන්වන සමාගම්වල සමා අරුන් හංගපු පොහොර සහ පලිබෝධ නාශක ඉහළ මිල ගණන් වලට අලෙවි කරන්න පටන් අරන් Tamange වගාව බේරගන්න අසරණ ගොවීන්ට වැඩි මිලට මොනවහො ගන්නද සිද්ධ වෙලා මේ යන විදිහට කාබනික පොහොර දියර වශයෙන් ආවත් කැටිති වශයෙන් ආවත් අද හෙට මේ හිඟේ නිසාම තවත් මාෆියාවක් අනිවාර්යෙන්ම බිහි වෙනවා කාබනික පොහොර මාෆියාව තුලත් අවසානයේ ගොදුරු බවට පත්වන්නේ ගොවියා සහ පාරිභෝගිකයයි අස්වැන්න පහත වැටීම සහ අධික මිලට පොහොර ගන්නට සිදුවීම හරහා ලුණු ගෙඩිය අමු මිරිස් කරලේ සිට මිල ඉහළ යනු ඇති කාබනික පොහොර වගාව පිළිබඳ පැන නැගී ඇති තත්ත්වයේ හේතු කොටගෙන දේශපාලන පක්ෂ තම තමන්ගේ මත කියමින් සිටිනවා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ අධිකරණයට ගියා ඒ රසායනික පොහොර තහනමට පෙර පළදාව වැඩි කරගත හැකි පොහොර ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලමිනුයි දැනට රසායනික කාබනික හෝ මොනියම්ම පොහොරක්වත් ප්‍රමාණවත් ලෙස නැති නිසා තේ කොළයක් කහපාට වෙමින් තිබෙනවා කියලා බොහෝ දිනකට අමතක වෙලා තේ කොළය කහපාට වෙනකොට රහ නැති වෙලා ජාත්‍යන්තර වෙළඳපළ බිඳ වැටෙන බවත් මතක තබා ගත යුතුයි දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එදා දේශීය වගාවට මුල් තැන දෙන්න ගත් තීන්දුව අදත් බොහෝ දිනකෝ අගය කරනවා එදා එය අසාර්ථක වුණේ නියමිත කාල රාමුවක් නොතිබු නිසායි කාබනික පොහොර වගාව ඉතා ඉහළින් අගය කරනවා හැබැයි නියමිත කාල වකවානු දින රාමු ඇතිව පුර අධ්‍යයනයක් තුල ක්‍රියාත්මක කළේ නැත්නම් පොහොර හිඟයේ අධික මිල ගණන් වලට විකිණීමේ මාෆියාව පලිබෝධක නාශක නැතිවීම අස්වැන්න අඩුවීමට අනිවාර්යෙන් හේතු වෙනවා අඩුවෙන අස්වැන්නේ අවසන් ප්‍රතිඵලය අධික මිල සහ ආහාර හිඟයේ හේවත් දුර්භික්ෂයක් බව මතක තබා ගත යුතුයි බොහෝ පළාත්වල ගොවියන් ඉදිරි මහ කන්නේ පිළිබඳව මේ දක්වන විරෝධතාවලට ඇත්තටම වගකිව්වුතන්ගේ අවධානය යොමු විය යුතුයි මේ ගිරාඳුරු කෝට්ටේ ගොවි සංවිධානවල විරෝධයයි අද වෙනතේ කිසිම පොහොර ලබා දෙන්නේ කෙසේද කිඳ මන්ද කියලා කිසිම තොරතුරක් ලැබිලා නැහැ. ඉතින් ඒ හේතුවෙන් ගිරාඳුරු කෝට්ටේ කොට්ටාසේ ගොවි සංවිධාන 54ක් තියෙනවා. ඒ 54 ඒකම තුය තීරණ කර නැවත ජලය නිසි පරිදි පොහොර ලැබෙනතේ සම්පූර්ණ අපි පී වගාවෙන් ඈත් වීමට තීරණ කරලා. ඒකලා සමිතිය වර්ජිනය කළා අපි සමිති ශාලාවෙන් එළියට දැම්මා. සස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග යලි කල් දැමීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. කොරෝනා වසංගතයේ හමුවේ විදුලි බිලට සහනයක් ලබා දීමට ඇමති ගාමිණී ලොකුගේ මහතා සෝදානමින් චන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. සේවක අර්ථසාධක අරමුදල් පනත් කෙටුම්පත සංශෝධනයකින් තොරව සම්මත වුණා. කහ කිලෝ එක රුපියල් 6000ට ගියපු අවස්ථාවකුත් තිබුණා. ඉදිරි කාලයේදී මේ රටේ නිෂ්පාදනය කරන ගොවියගෙන් මෙට්‍රික් ටොන් 20000ක් අපි මිලට අරගෙන තහමිල පාලනය කරන්න වැඩි වුණොත්
දැන් සාමාන්‍ය සංගවනවා එකතු කිරීම හිඟතාවය තියෙන සමානයි මිල වැඩි කරනවා කියන තමයි ඔබතුමාලගේ සූත්‍රය හැමදේට දෙන මිල හැගයක් ඇති කර මිල වැඩි කිරීම කියන කාරණය අපේ විෂයට අදාළ නැහැ විශාල වශයෙන් විදුලිය විසන්දි කිරීමක් සිද්ධ වුණා කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මේ විසන්දි නොකර යම් කිසි කාල සීමාවක් ලබා දෙන්න පුළුවන්ද උන්ට ඒ ගෙවීම් කරන්න මාස දෙකට බිලියන 44ක් විතර හිඟ මුදල් අය කරා ගන්න තියෙනවා නුත් අපි ප්‍රතිපත්තියක් ඇටට දැන් තීන්දුවක් ගත්තා විදුල බල මණ්ඩලයේ ඕනෑම කෙනෙකුට හිඟ තියෙනවා නම් හිඟ මුදල 12න් බෙදලා එක පංගුව ගානේ අවුරුද්දක් තුන ගෙවා ඉවර කරන්න හැබැයි මාසෙ විදුල බිල ගෙවන්න 27 දෙක ප්‍රශ්නේ පාසල් අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් රජයේ සතු වේද කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් 2020 වර්ෂයේ පාසල් දින 210න් පාසල් පැවැත්වීමට හැකිවේ දින 65ක් පමණි මාර්ගගත අධ්‍යාපන යෙදුණු අතර එහි සාර්ථකත්වයේ 340ක් පමණ වේ නොවැම්බර් මාසදී පැවැත්වීමට කලින් නියම කර තිබූ පහේ ශිෂ්‍යත්ව විභාගයේ හා අපොස උසස් පෙළ විභාගයේ යම් කාලයකට කලනම නුදුරේදීම ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත ඒක බොහෝ වෙලාවට ලබන වර්ෂයේ මුල් භාගයේ වෙන්න පුළුවන් මේ අපේ රිෂාඩ් ඇමතුමාවෙන් ඔබතුමා බලධාරීන්ට ලිපියක් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම අද පක්ෂ නායක රැසීමේදී කරන්න. එතුමාට මුත්‍රා කරන්න තියෙන බෝතලෙට මේ අසාධාරණ එතුමාට විරුද්ධව අපබල රේඩුව සාකියක් නැහැ. කිරියල්ල මන්ත්‍රීතුමා මං හිතන්නේ එතුමා රිමාන්ඩ් බලට පත් වෙලා නැහැ. අපිටත් පහට වැහුවා උදේ 6 ගා අපි බෝතලෙ තමයි පාවිච්චි කරුවේ. ඒව මතක නැහැ දමුණාංශලට. දැන් ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය කියන අකුණ ගහද්දී රිසාඩ් බදුර්දීන් කියන යකඩ එළියට විසිකරලා හරියන්නේ නැහැ. පාස්කු මහා බලකරු වඳුර ගන්න. පට්ටු දේශපාලන වාසි ගන්න එපා කියලා ඔබතුමා කිතාමත් ගෞරවණ කියලා. මේතුමා වෙනුවෙන් එක මන්ත්‍රීවරයෙක්වත් කතා කරලා නැහැ. ඒ කාලේ හිටපු විපක්ෂ සංවිධායකවරයා යුතුයකක් ඉස්සෙකල්ලා නැහැ මම රිමාන්ඩ් කළ දවස් දෙකෙන් තමුන්නාස්සගේ නායකයා ඇව්වේ කැබිනට් අමතකවත් දැන් නම් හිරගෙදරෙන් එළියට දානවා කියලා අපි වඩ ඔළුව නමන්න නැති මිනිස් එදා හිටපු විපක්ෂ නායකත් තමුන්නාස්සලගේ විපක්ෂයේ සංවිධායකතුමත් තමුන්නාස්සලගේ මතක නැද්ද විපක්ෂයක් තිබුණේ නැහැ තමුන්නාස්ස නිකන් හරියට නින්දෙන් අවදුණාගේ කතා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කොඩිය නිසා තමයි තමුන්නාස්ස බේරිලා ඉන්නේ අපි බලාපොරොත්තු වෙනවා දත්ත බැංකුවක් මගින් මුළුමහත් ඡන්ද ක්‍රමයේම ඉදිරි කාලේ සියලු තොරතුරු එක්කිරීමෙන් මේටත් වඩා පහසු කිරීමට අවුරුදු 3ක කාලයක් තිස්සේ බලය නොමැතිව සිටින පළාත් සභාවවල ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සඳහා වූ මැතිවරණය ඉතාම ශීඝ්‍රයෙන් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමත් ඉල්ලීමක් කරා මේ ගැන ඇල තියෙන මේ පනත සංශෝධනයට අපි එකඟ වන අතර අපේ රටේ කැළලක් බවට පත් වෙලා තියෙන මේ ඉතාමත්ම අඩු කාන්තා නියෝජනය ගැනත් අවධානය දෙන්න පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් අදහස් දක්වන සීලු පක්ෂ එදා තමන්ගේ බලය දුර්වල වීම වඩා මේ පළාත් සභා ක්‍රිය කිරීම සුදුසුයි කල්පනා කළ බව අපට පෙනී ගිය කාරණය මම අභියෝග කරන වර්තමාන ආණ්ඩුවට පුළුවන් නම් 9 වෙනිදාට 20 වෙනි පළාත් පාලන ආයතන ටික ඡන්දෙ තියන්න ජනමතය හොයා ගන්න පුළුවන් කොහෙ තියෙන්න කියලා මේ ඩීල් වල අවසානය තමුන්නාසට අප නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ කියලා එක මම කියන්න කැමතියි ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් පුළුල්ම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ වල මෙම අරමුදලෙහි 2020 වසර අවසන් වීමට වත්කම රුපියල් බිලියන 2814ක් වෙනවා මේ දෛනික වැටුප 1000ක් ගෙවන්න බෑයි කියන කතාව මේ කම්පැනි කාර්යයේ ප්‍රලාපයක් අද තාරුණ්‍ය මේ රට අතෑරලා යන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා එනකොට රට ගැන විශ්වාසයක් නැහැ සේවකයන්ට වෘත්තිකයෝ පෙළ ගැහිලා රටෙන් ඉවත් වෙන්න උත්සාහ කරනවා පාස්පෝර්ට් කාන්තෝරුවට ගිහිල්ලා බැලුවොත් දිගු පෝලිං ඇති වෙලා තියෙනවා එතුමනි මේ සභාවේ ඝන පූර්ණේ නැහැ සීනෝ නාද කරන්නේ ගණපූර්ණේ නිවැරදි දැන් ලෝකයේ පවතින තාක්ෂණ දියුණුව සමග ඉදිරියට ගමන් කිරීමට මේ ඡන්ද පියාපදිංචි කිරීමේ කටයුතු වලදී නම් රටක් හැටියට අපි පොහොසත් වෙලා නැහැ කියන එක තමයි මගේ හැඟීම අර්ධසාධක අරමුදල් 50 කටුම් පද සංශෝධනය කරන අවස්ථාවේදී මම රජයෙන් ඉල්ලීමක් කරනවා ඔබියාගේ විශ්‍රාම වැටුප දීවරයාගේ විශ්‍රාම වැටුප මේ සංශෝධනයත් එක්කම ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා වචන වලට සීමා කරන්නේ නැතුව ලැබෙන ඕනෑම මැතිවරණයකදී ඒ අවස්ථාවන් වල ප්‍රයෝජන ඒ අයට ලබා ගන්න අවශ්‍ය වටපිට තාව කඩිනමින් ඉටු කරන්න කියන කාරණාවත් අප මතක් කරනවා. ආල් මිල වගේ, සීරි මිල වගේ මේ තම්කරුවන්ගේ ආවම කුලිය පිළිබඳ මේ ගැසට් එක පෙනි තත්වයකට පත් වෙලා තිනේ. හරි විසඳුමක් ලබා දෙන්න නැත්නම් මේ වතු ටික ඔක්කොම නැති කරලා මේ කාලේ ඉවර වෙනකොට ඔබතුමා මේක අවසන් කරපු ඇමතිවරයෙක්. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන 50 කටුම් පද තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරනු ලද බව දන්වන කැමැත්තෙමි. සේවක අර්ථසාධක කරමුදල් අරමුදල් සංශෝධන 50 කටුම් පද තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරනු ලද බව දන්වන කැමැත්තෙමි. රටේ ජාතික සම්පත් විකිණීම සහ බදු දීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය මෙරට මහා සංඝරත්නයේ ඇතුළු විවිධ පාර්ශ්ව දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා. අදත් සමහර දේශපාලන පක්ෂ නායකයන් මුණ ගැසීමටද මෙම පිරිස ක්‍රියා කළා.
වත්මන් රජයට සහය දක්වන දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීම සිදු වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. එම සාකච්ඡාවෙන් අනුතුරුව ඔවුන් මාධ්‍යට අදහස් පළ කළා. මේ රටේ මේ ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් විශේෂම විදුලි බල මණ්ඩලය වරාය තෙල් වගේ මර්මස්ථාන ටික තව දුන්නට පස්සේ තවත් මොනවද මේ රටේ ජනයට ඉතුරු වෙන්නේ? ඒක ඉතාමත් බරපතල අනතුරක්. මහා දෙවන්ත ජන අරගලයක් අපි පාරට ගෙනවා. ආණ්ඩුව ගත්ත තැත පරාජය කළා මිසක් මේ ඒකාබද්ධ සන්ධානය ආපසු හැරෙන්නේ නැත. අපි ඇමතිතුමන්ලාට යෝජනා කරා දැන් තෙල් සංස්ථාවේ තෙල් ටැංකි ටික IOC ඉන්දියානු IOC සමාගමට පවරලා තියෙන්නේ. අවුරුදු 20 පළපත්‍රය 2023 අවසන් වෙනවා. ඒ නිසා අපිත් හරි කැමැත්තෙන් ඉන්නවා මේ 2023 අවසන් වෙනකොට මෙන්න මේ තෙල් ටැංකි ටික නැවත අපේ රටේ ජාතිය සතු කරන්න. DSN කුමරු රාජාභිෂේක කරේ දුටුගැමුණු රජුරු එක්සත් කරපු විකුණලා තියෙන මේ භූමිය යලින් ශක්තිමත්. දැන් අපිට පේනවා මෙතන කතා බහ කිරීම ක්‍රියාවලිය තුළ අපේ ඒ හිටපු නායකත්වය ඇසිරීම තුළ කැබිනට් මණ්ඩලය තුළ විජාතික බලවේග හොල්මන් කරනවා. තෙල් ටැංකි සම්බන්ධයෙන් පමණක් අපේ තෙල් සංස්ථා උත්ති සමිතියක සාකච්ඡාවට දෙකක් පවත්වලා තියෙනවා. මම හැංගි හොරා වැඩ කරන්නේ නැහැ. මතවාද වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාකච්ඡා කරලා අදහස් හුවමාරු කරගෙන තමයි හැම වෙලේම කටයුතු කරලා තියෙන්නේ. රජයේ සතු දීපල විකිණිය යුතු නැහැ. පියේ අදහසේ ඉකයට තවත් වෙනස් අදහස් දරන්න පුළුවන්. ඒ ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් අපි පක්ෂ 11ක නියෝජිතයින් රජයේ පාර්ශවයේ අතිගරු ජනාධිපතිතුමා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි හිතන්නට ඕනේ කොහොමද අපි මෙතනින් රට ගොඩ ගන්න කියන කාරණාව. ඊයේ දිනේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඒකාබද්ධ සන්ධානය පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන්ද මුණගැසුණා. මේ අතර මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් SR ආටිකල මහතාට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව අද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී ඔවුන් චෝදනා කළේ අමාත්‍ය මණ්ඩලය නොමග යොමින් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් කෙරවලපිටිය LNG බලාගාරය ලබා දී ඇති බවයි. විසඳුම් ලැබෙනතුරු තවදුරටත් ගුරු වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ගුරු සංගම් පවසන්නේ. මේ අතර ගුරු වර්ජකයන්ට එරෙහිව සිංහලයේ ඒකාබද්ධ එකමුතුව අද නීතිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ගුරු විදුහල්පතිවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද පැවැත්වූ බවයි වාර්තා වන්නේ. ඊයේ දින ගුරුවරුන් එක්ව දිවයින පුරා ගුරු උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් පැවැත්වූ ඇතැම් ගුරු විරෝධතාවලට බාහිර පුද්ගලින්ගෙන් විරෝධය එල්ල වුණා. විසඳුම් ලැබෙනතුරු තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. ආණ්ඩු උත්සාහ කරලා ජනතාව ප්‍රකෝප කරවල විවිධාකාරයේ ප්‍රකෝප කිරීම හරහා මේ ඊයේ පවත්වන ලද සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සහ සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලද උද්ඝෝෂණ වලට එරෙහිව කටයුතු කරවන නමුත් හැකියාව ලැබුණේ නැහැ, සමත් උනේ නැහැ. තැන් දෙක තුනක වෙච්ච සිදුවීම් ටිකක් අරගෙන මහ ලොකුට උලුප්පන්න කටයුතු කරා. සමහර රාජ්‍ය නාලිකත්, තව සමහර පෞද්ගලික නාලිකත්. තව දුරටත් මේ ප්‍රශ්නේ කල් බලන්නේ නැතුව වහාම විසඳුම් දෙන්න. අපි දැක්ක දිනේෂ් ගුණවර්ධන මහත්මිය කියනවා ඊයේ ගුරුවරුන්ට අලුත් අයිඩෙන්ටිටි එකක් දෙනවලු. මහත්වරුනේ දින 88ක් තිස්සේ මේ රටේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ අයිඩෙන්ටිටි එක ඔබතුමාලා නැති කරලා තියෙනවා. අපේ වැටු ගැටලුවට විසඳුමක් ලබා දීමෙන් පසුව තමයි අපිට පුළුවන් වෙන්නේ පෑදලියම මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න. එහෙම නැතුව අපි අපේ ප්‍රශ්නෙට විසඳුමක් නැතුව මේ පාසල් ආරම්භ කිරීමෙන් වමනක් මේ ප්‍රශ්නේ විසඳනවද? අජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මම දැක්කනේ, දැන් ගුරුවරුන්ගේ පඩි වැඩි කරොත් ඒගොල්ලෝ වර්ජනය කරනවා කියන කාරණාව ඔවුන් එහෙම කියනවා නම් ඒක බරපතල තත්ත්වයක්. එක අපිත් ලෑස්ති, අතරම අපි GMO එකට විරුද්ධව අපි නෙමෙයි අපේ වැටුප වැඩි කර ගැනීම වෙනුවෙන් අපි ලෑස්ති ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න. ඒක නිසා GMO එක මේ වගේ අතරම රජයේ අනිකුත් සේවාවන්ට කතා කරනවා ඒක වැරදි. මේ අතර වර්ජුකීන්ට එරෙහිව නීතිපතිවරයාට සිංහලයේ ඒකාබද්ධ එකමුතුව අද පැමිණිල්ලක් සිදු කළා. ඔවුන් පවසන්නේ ගුරු වර්ජුකීන් විසින් වර්ජුනිය තුලින් දරුවන්ගේ අයිතිවාසිකම් නැති කළ බවයි. 43 ලක්ෂයක දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා, අධ්‍යාපනය ලැබීමේ නිදහස උල්ලංඝනය වෙනවා, ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ ගෙනියන අන්තවාදී අගතගාමී වැඩවර්ජන නිසා මේ රටේ දරුවන්ගේ අනාගත ඉරණම විනාශ වෙනවා කියන එක තමයි අපි අද නීතිපතිවරයාට පැහැදිලි මේ සංදේශය සහ ලිඛිත පැමිණිල්ල මගින් බාර දුන්නේ. ජෝසප් පිස්තාලින්ලට පාසල් පටන් ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. පාසල් පටන් ගන්නවා නම් ඒක හඩකප්පල් කරන්න තමයි මේ ගුරු වැඩවර්ජනය කැදර දැම්මේ. මේ කරගෙන යන වැඩවර්ජනය හරහා නරක පූර්වාදර්ශයක් සපයනවා මුළු රටටම.
මෙතර විදුහල්පතිවරුන්ගේ සංගමයේ පිරිසක් තම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මුණ ගැසුණා. අමාත්‍ය අනුකමිට නිර්දේශය අනුව ගුරු සේවය, ගුරු උපදේශක සේවය, විදුහල්පති සේවය කියන තුනම සංවර්ධ සේවා බවට පත් කරන්නට අදහසක් තියෙන බව කියලා තිබුණා. ඒක නිසා අපි ඒ සම්බන්ධව අපේ මතයන් අපේ අදහස් අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කළා තිබුණා. එෙහිදී එකක් හැර අනෙත් සියලුම සංගම් සංවෘත සේවය පිළිබඳව තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා විදුහල්පති සේවය දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කළ යුතුයි. ඒ පිළිබඳව ඉතා පැහැදිලි නිරවුල් අදහස් අද සියලු සංගම් විසින් ඉතා සාමූහිකව අධ්‍යාපන ලේකම්වරයා වෙත ඉදිරිපත් කළා. ඔහු විදුහල්පති සේවය සංවෘත නොකිරීම සම්බන්ධයෙන් යම්කිසි එකඟතාවයකට එළඹුණා. प्रधान प्रवृत्ति विकाशय अवसान ओबट शुभ संध्यावाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න